අයබ වන් ඔබට සුප දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ මැයි මස 24 වෙනිදා සිට මැයි මස 30 වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරි යන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube චැනලේ subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදානට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට විශ්වාසවන්ත ඇසුරක් ලැබෙනා බව පෙන්නුම් කරනවා. ගතට සිතට සැනසිල්ලුදා කරන සතියක් වෙනවා. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උත්සාහය හා උනන්දුව මත කරන කෙන කටයුතු කිහිපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරනවා. මෙතෙක් පැවති පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු දා කරනවා. ගුප්ත කටයුතු වලට නැඹුරුතාවයක් දක්වන බවක් පෙනෙනවා. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු දා කරන සතියක් වෙනවා. හදිසි වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනෙනවා. ආහාර පාන බේත් හේත් කටයුතු වලට සම්බන්ධ රැකියා මාර්ග වලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමට යම් යම් දක්ෂතාවයන් මතකරන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. එහෙත් උසස් අධ්‍යාපනයට යම් යම් බාධා මතුවිය හැකි. දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලට සම්බන්ධ වීමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් දෝෂ, උග්‍රාශ්‍රිතා බාධ බහුල කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 6ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මව් පාර්ශ්වයෙන් උරුම හිමිකම් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. පාලිය කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳව යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කරන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ප්‍රසිද්ධියට කරුණු සැලසෙන බවක් පෙනෙනවා. මවට ලැබි කාලයක් වන අතර මව් පාර්ශ්වයෙන් උරුම හිමිකම් ලැබේ හැකි. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උත්සාහවන්තව රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ගත සිත වෙහෙස කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. වෙළඳ ව්‍යාපාර වලට සම්බන්ධ රැකියා ලාභ හිමිකම් ඇති කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා අංශයේ කටයුතු වලට ප්‍රියකරන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ඉගෙනීමට දක්ෂකම් ඇතත් විවිධ බාධා එල්ල වී හැකි. ගුප්ත ශාස්ත්‍ර හැදෑරීමට නැඹුරුතාවයක් දක්වන සතියක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ලේ කෝප වීම, සෙම් රෝග, තුනටිය සම්බන්ධ ආබාධ වරින් වර මතුවිය හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම ශාරීරික වෙහෙසීම් බහුල කරන කාලයක් බව පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 3යි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 1ද, ජය වර්ණය ලෙස සුදු පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට හදිසි දේපල ගනුදෙනුවක් සහිත බව පෙන්නුම් කරනවා. බාහිර අලංකාරයට, විනෝදයට ප්‍රියකරන කාලයක් වන අතර මේ සතියේ මිථුන ලග්න හිමි ඔබගේද සඳු ග්‍රහයා
6789 යන භාවයන් මතින් ගමන් කරනවා. මෙතන ලක්නේ දුපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. හැම විටම සාධාරණත්වයට ගරු කරන බවක් පිරෙනවා. පරම්පරාගත දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරනවා. පවුලේ අය අතර සුළු සුළු මතභේද ඇති වුවත් ඒවා එතරම් දුරට කල් නොපවතිනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා ව්‍යාපාර කටයුතු වලින් වාසි සැලසෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් රැකියා කටයුතු කරගෙන යන බවක් පෙනෙනවා. රැකියාවේ තනතුරු හිමිවීමේ භාග්‍යයක් පවතින සතියක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දුර බැහැර ප්‍රදේශයකට අධ්‍යාපන කටයුතු සඳහා යාමට සිදුවන කාලයක් බව පෙන්නුම් කරනවා. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට කටයුතු උදා කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. පරම්පරාගත ආබාධයක් ඉස්මතු විය හැකි කාලයක් වෙනවා. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනෙනවා. මෙතන ලක්නේ උපන් ඔබගේ අය 6යි වැය 4යි. මෙතන ලක්නේ උපන් ඔබගේ ජයන්කය ලෙස අංක 7ද, ජයවර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයේ උපන් ඔබගේ බුද්ධිය වර්ධනය වන බවක් පෙන්නුම් කරනවා. ඥාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාවයකින් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරනවා. කටක ලග්නයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සිතේ චංචල ගතියකින් කටයුතු සිදු කරන බවක් පෙන්නුම් කරනවා. ප්‍රියමනාප පුද්ගලයන්ගේ ඇසුරට කටයුතු දා කරනවා. එමෙන්ම අසරණ අයට උදව් උපකාර කිරීමටද අවස්ථාව සැලසෙනවා. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බැලිය යුතු කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. තනතුරු වෙනසක් මෙන්ම ස්ථානීය වෙනසක්ද සිදුවිය හැකි බවක් පෙනෙනවා. පිරිස් පාලනයක් සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු වලට දැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙනවා. එමෙන්ම පොතපත කියවීමට ආශාවක් දක්වන බවක් පෙන්නුම් කරනවා. ගණිත අංශයෙන් තාක්ෂණික අංශයෙන් ඉගෙනීම් කටයුතු වලට වැඩි දක්ෂතා දක්වන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ක්‍රීඩා වලින් ව්‍යායාම් වලින් මෙන්ම නිසි ආහාර පාන ගැනීමෙන් තම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ඖෂධ පාවිච්චියේදී සැලකිලිමත් වන්න. කටක ලක්නේ උපන් ඔබගේ අය 6යි වැය 5යි. කටක ලක්නේ උපන් ඔබගේ ජයන්කය ලෙස අංක 4ද, ජයවර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. සිංහ ලක්නය. සිංහ ලක්නේ උපන් ඔබගේ පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. අවිවේකීවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ ඔබගේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරනවා. සිංහ ලග්නයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ෂණික තීරණ ගැනීමෙන් නොසිතූ පාඩු මෙන්ම ගැටලු කිහිපයකට මුහුණ පාන බවක් පෙනෙනවා. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සබදායක කාලයක් වෙනවා. පොරොන්දු ගිවිසුම් සාර්ථක වන බවක් පෙන්නුම් කරනවා. ආදායම් මාර්ග තන ස්ථිර තත්වයක පවත්වා ගැනීමට උත්සාහ දරනා බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලට යම් යම් බලපෑම් ගැටළු මතුවිය හැකි කාලයක් බව පෙන්නුම් කරනවා. නිතර උත්සාහයෙන් මෙන්ම වගකීමෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් උදාසීනව කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට උත්සාහ දරනා බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් දෝෂ, උග්‍ර ආශ්‍රිත ආබාධ වරින් වර මතුවිය හැකි කාලයක් වන බවක් පෙනෙනවා. සුළුසුළු වැටීම්, සේරීම් වැනි අනතුරුදායක තත්ත්වයන් වලට මුහුණ පෑමට සිදුවිය හැකි කාලයක් වෙනවා. සිංහ ලග්නයේ උපන් ඔබගේ අය 6යි වැය 5යි. සිංහ ලග්නයේ උපන් ඔබගේ ජයන්කය ලෙස අංක 2ද, ජයවර්ණය ලෙස කහ පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ උපන් ඔබ ණයක් පියවා ගන්නා බවක් පෙන්නුම් කරනවා. විශේෂ සැලසුමකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා
තුන හතර පහ හය යන භාවයන් මතින් ගමන් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අමතර ගමන් බිමන් බහුල කාලයක් වන බව පෙන්නුම් කරනවා. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර හිමි කරනවා. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවනවා. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ගත සිත වෙහෙසා කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනා බවක් පෙනෙනවා. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති බාධා කිහිපයක් මඟහැරී යනවා. ස්වයං රැකියා කටයුතු වලින් වාසි සැලසෙන කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරගකාරී කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට සිදුවන කාලයක් බව පෙන්නුම් කරනවා. ඉගෙනීමට දක්ෂවපත් වරින් වර බාධාකාරී කටයුතු කිහිපයක් යෙදීමට ඉඩ තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාදයේ අවබෝධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනෙනවා. සැනසිලිදායක බව අඩුකරන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳිනවා. වෙනදාට වඩා ආහාර පාන පාවිච්චියෙන් සැලකිලිමත් වන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 3යි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 9ද, ජයවර්ණයේ ලෙස කැමිලි පැහැයට, ශුභ දිනයේ ලෙස බ්‍රහස්පතින්දා දිනයට යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට හදිසි ගනුදෙනුවක් සහිත බව පෙන්නුම් කරනවා. පෝලේ අය අතර සුහදතාවයට හේතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා බව පෙනෙනවා. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු ද කරනවා. පැවති පවුලේ ගැටලුවක් විසඳා ගැනීමට මඟ සැලසෙනවා. මව් පාර්ශ්වයේ ඥාතියෙකුගෙන් උපකාරයක් හිමි කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. ස්ථාන මාරුවීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරනවා. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට කටයුතු උදා කරන සතියක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමේ කටයුතු වලට වැඩි කැමැත්තක් දක්වන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. අලුතේ ඉගෙනීමට වෙහෙස දරන බවක් පෙනෙනවා. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ගර්භාෂගත රෝග, උදරාබාධ, ඔළුවේ අමාරු ආදී ඇතිවිය හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම වරින් වර රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු බවක් පෙනෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 7ද, ජයවර්ණයේ ලෙස රතු පැහැයට, ශුභ දිනයේ ලෙස සඳුදා දිනයට යොදා ගන්න. වෘච්චික ලග්නය. වෘච්චික ලග්නයෙන් උපන් ඔබට හදිසි වාහන ගනුදෙනුවක් සහිත බව පෙන්නුම් කරනවා. සැලසුම් කිහිපයක් සාර්ථක කර ගනිමින් සති ආරම්භ කරන වෘචික ලග්නයෙහි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අලුත් හිතවත්කම් වලට මඟ සැලසෙන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. අඹ සැමි විශ්වාසයට බාධා ගෙන දෙන කාලයක් වෙනවා. හදිසි වාහන ගනුදෙනුවක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනෙනවා. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. අලුත් පොත්පත් මිලදී ගැනීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උදරගත ආබාධ, කොන්ද ආශ්‍රිත ආබාධ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා සතියක් වන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 2ද, ජයවර්ණයේ ලෙස කහ පැහැයට, ශුභ දිනයේ ලෙස බ්‍රහස්පතින්දා දිනයට යොදා ගන්න. ධන ලග්නය. ධන ලග්නයෙන් උපන් ඔබගේ පෞලේ සුහදතාවය වැඩෙන බවක් පෙන්නුම් කරනවා. පැවති නොසන්සන්කාරී බව මගහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරනවා. ධන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වගකීම් බහුලවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යාමට කටයුතු උදා කරන සතියක් බව පෙන්නුම් කරනවා. පෞලේ සුහදතාවයට කරුණු ඇති කරනවා.
මෙතෙක් ප්‍රමාදතා සිදු කළ විවාහ කිවිස ගැනීමකට වැඩිහිටි ආශිර්වාදය හිමි කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවති බාධා කිහිපයක් මගහැරී යන බව පෙන්නුම් කරනවා. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. එමෙන්ම අලුත් ව්‍යාපාර කටයුතු වලටද අත ගැසීමට කටයුතු සැලසෙන කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී උසස් අධ්‍යාපන ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි සතියක් බව පෙන්නුම් කරනවා. තරඟ විභාගයකට සම්බන්ධ වීමෙන් උසස් ජයග්‍රහණ හිමිකරනා බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර වෙහෙස මහන්සියට කරුණු ඇති කරනා බව පෙන්නුම් කරනවා. චර්මගත ආබාධයකින් පීඩා ඇති කරන කාලයක් වෙනවා. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව පෙනෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 6ද, ජය වර්ණය ලෙස කොළ 5ද, ශුභ දිනය ලෙස පතාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට අමතර ලැබීම් හිමි කරන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ගත සිත වෙහෙසීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී පවුලේ අය අතර අසමගිතාවලට හේතු සැලසිය හැකි කාලයක් වන බව පෙන්නුම් කරනවා. වෙනදාට වඩා ගේදර කටයුතු පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙනවා. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුම් කිහිපයක් ඇති කර ගන්නවා. අමතර මුදලක් ලැබීමේ මාර්ගය යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බව මගහැරී යන බව පෙන්නුම් කරනවා. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කාලයක් වන බව පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතුවල නිලිය සිටින අයට විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි කරනා බව පෙන්නුම් කරනවා. තරමක බාධක යෙදුනත් ඉගෙනීමේ කටයුතු උත්සාහයෙන් කරගෙන යන බව පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් රෝග, පෙනහළු ආශ්‍රිත ආබාධ ආදිය මතුවිය හැකි කාලයක් වන බවක් පෙනෙනවා. වෙනදාට වඩා ජලාශ්‍රිත කටයුතු වලින් පරිස්සම් විය යුතු බවක් පෙනෙනවා. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. මකර ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස දම් 5ද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට ස්වයං රැකියා වලින් වාසි සැලසෙන බවක් පෙන්නුම් කරනවා. අවිවේකීවත් සැලසුම් කිහිපයක් වෙනස් කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙලක් වෙනස් කිරීමට සිදුවන සතියක් බව පෙන්නුම් කරනවා. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමටද ඉඩකඩ ඇති බවක් පෙනෙනවා. උත්සාහය උනන්දුව මත සිදු කරන කටයුතු කිහිපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඉක්මන් කලබලකාරී ගති පැවතුම් රැකියා කටයුතු වලට බාධාකාරී බවක් ඇති කරනවා. රැකියාවේ වැඩ කටයුතු අධික වීමෙන් සැලසුම් කිහිපයක් වෙනස් කරනවා. සෑම රැකියා කටයුතු වලින් විශේෂ වාසි කිහිපයක් අත්වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී ශාස්ත්‍රීය කටයුත්තකට වෙහෙසීම් ඇති කරන බව පෙන්නුම් කරනවා. අලුත් පාඨමාලා කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙනවා. තම කුසලතා ඉස්මතු විය හැකි කාලයක් වන අතර කථික තරඟවලින් ජයග්‍රහණ හිමිවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිතර වෙහෙසකාරී කටයුතු කිහිපයක් හේතුවෙන් ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරන බව පෙන්නුම් කරනවා. වරින් වර ඇති කරන හිසේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ අය 5යි වැය 4යි. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස තැඹිලි 5ද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වන බව පෙන්නුම් කරනවා. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන මීන ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී පවුලේ කටයුතු වලදී මූලිකත්වය ගැනීමට සිදුවන සතියක් වන බව පෙන්නුම් කරනවා. වෙනදාට වඩා දරුවෙකු පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බවක් පෙනෙනවා. විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරනවා.
ගෙදර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ ඉදිරි වැඩ පිළිවෙල වෙනස් කිරීමට සිදුවන බව පෙන්නුම් කරනවා. හල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිදුවන බව පෙනෙනවා. තනතුර අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියක් වෙනවා. රැකියාවේ කටයුතු වලින් ප්‍රසිද්ධියට පත් වෙන සතියක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඥාන ශක්තිය වැඩි දියුණු වන සතියක් වෙන බව පෙන්නුම් කරනවා. සාහිත්‍යයට කලා අංශයට ලැබව කටයුතු කරනවා. කතික තරඟ වලින් ජය හිමිවන කාලයක් වන බව පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර ශරීර සෞඛ්‍යයට බාධා මතුකරන සතියක් බව පෙන්නුම් කරනවා. බෝනවන රෝගයක් හේතුවෙන් පීඩා ගෙන දෙන බවක් පෙනෙනවා. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු කාලයක් වනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ අය 5යි වැය 3යි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. අප මේ ඔබ වෙත ගෙනාවේ පොදු පළාපල විස්තරයක් පමණයි. එම නිසා ඔබ මෙම කරුණ තේරුම් අරගෙන ඉදිරි සතිය ඉතා යහපත්ව ගත කිරීමට ඔබට හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ තවමත් අපගේ YouTube චැනලේ subscribe කළ නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon-ය ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා.